අදරටේ මිනිසුන් ජනාධිපතිතුමාගේ කතා අහන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් යුතුව ඇසිය යුතු යන පැරණි කියමන දැඩි ලෙස හිතේ තබාගෙනය. ඒ තරමටම ජනාධිපතිතුමා රවටන අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් ලනු දෙන උන් එතුමා වටා අරක්ගෙනය. මේ නිසාම එතුමාගේ කතා ගමේ පොඩි කොළු ගැටව් පවා අද වන විට උසුළු විසුළුවට අරගෙන ඇති බව නම් සැබෑවකි. පසුගියදා නෙළුම්කුළුණ විවෘත කිරීමේ උත්සවයේදීද ඉදිකිරීමට එක් වූ චීනයේ ඇලිට් සමාගමට ලැබුණු බිලියන දෙකක් අතුරුදන් බව ජනාධිපතිතුමා කළ කතාවේ ඇත්ත නැත්ත පැය 24ක් යාමටත් පෙර රටේ ජනතාවට එළිවිය. ඉන් ජනාධිපතිතුමා මහමග නිරුවත් විය. රත්තරන් අශ්වයන්, රත්තරන් කඩු, ලැම්බෝගිනි වැනි සුරංගනා කතාවලින් හොඳින් පත් යන වූ ඡන්දදායකයා දැන් මේවාට රැවටෙන්නේද නැත. තවදුරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන ඔහුට බලය රැක ගැනීමට මෙවැනි තුච්ච වැඩ කිරීමට අවශ්‍ය නොවිය යුතුය. එසේනම් ජනාධිපතිතුමා රවටා රටේ ජනතාව රැවටීම කාගේ සැලැස්මක් දැයි දැන් ජනතාව හොඳින් අවබෝධ කරගත යුතුය. වැඩකාරයාට බොරුබැරිය, බොරුකාරයාට වැඩබැරිය යන්න අපේ පැරණි කියමනකි. දේශපාලනයටද මේ එසේම බලංගුය. පුංචි කාර් දෙන්නම්, ෆ්‍රී වයිෆයි දෙන්නම්, ටැබ් දෙන්නම්, අරක දෙන්නම්, මේක දෙන්නම් කියා බලය ලබා ගත්තද කිසිවක් දී ගන්නට බැරි වී සිටින වැඩබැරි පාලකයන්ට තමන් විසින් රැවට වූ ජනතාවට දැන් උත්තර බඳින්නට සිදු වී ඇත. වත්මන් පාලනයට කලකිරි එකතු වන බලවේග රනිල්ට නම් දැන් නාගයාට අඳු කළසේය. රනිල්ට මෛත්‍රී නටවන්නට බැරි තැන දැන් රවටන්නට පටන්ගෙන ඇතිසේය. රැවටීමෙන් බේරීමට නම් මුලින්ම තමන් රැවටෙන බව තේරුම් ගත යුතුය. තමන් රැවටුනද රටේ ජනතාව රැවටෙන්නේ නැති බව ජනාධිපතිතුමා වටහා ගත යුතුය. කෙලින් තීරණගත නොහැකි ඒකාධිපති විරුවෙන් පක්ෂයත් වනසා රටත් වනසන බලලෝභී රනිල් පරාජය කරන්නට ජන බලවේගයට එකතු වෙනවාද, නැතිනම් ජනතාව අතර චරිතයක් වෙන්නට ගොස් තියෙන චරිතයක් නැති කරගන්නවාද කියා මෛත්‍රී දැන් තීරණය කළ යුතු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති රකින්නවා නම් සිටිය යුත්තේ පක්ෂය ගැන නොව රට ගැනය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද බිහිවන්නේ එසේ සිතූ චින්තනයන් මූලික කරගෙනය. තත්ත්වය එසේ වුවත් අවාසනාවට අද මෛත්‍රීපාල ජනාධිපතිතුමාට පක්ෂයේ ප්‍රතිපත්ති ගැන උපදෙස් දෙන්නේ තමන්ටවත් හරිහැටි ප්‍රතිපත්තියක් නැති එහෙට මෙහෙට පණිමින් සිටින රිලව් රැලකි. පක්ෂ රැක ගැනීම, ලකුණ බේරා ගැනීම දේශපාලන බහලුන්ගේ සිඟිති මානසිකත්වයක් පමණක් බව අද වන විට ශ්‍රී ලාංකික ප්‍රබුද්ධ ජනතාව තේරුම්ගෙන හමාරය. පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මගේ මව්බිම ලෙස සිතා වැඩක් කළ හැකි නායකත්වයකට මෙරට ජනතාව දැන් පෙළගැසිමින් සිටින බව වත්මන් ජනාධිපතිවරයා වුවද තේරුම් ගත යුතුව ඇති පරම සත්‍යකි.